ප්‍රකාශන සාධක තමයි ඉගෙන ගන්න යන්නේ. හොඳයි. පොදු සාධක ඉගෙන ගත්ත අපට හරියට මම හරි ලස්සන ක්‍රමයක් කියලා දෙනවා. පොදු සාධක මගින් කොහොමද ත්‍රිපද වර්ගයේ ප්‍රකාශන වල සාධක හරියට වෙන් කරලා හොයාගන්න කියලා. හොඳයි. පුතේ අපි මේ කරගෙන යන වැඩේට ඔයගොල්ලෝ උදව්වක් විදිහට අපිව subscribe කරන්න. ඒ වගේමයි පුතේ අපිට like එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලගේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒවා අපිට යොමු කරන්න කියලා මම පළවෙනිම ආරාධනා කරනවා. හොඳයි. එහෙනම් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල ආකෘතිය format එක තමයි පුතේ ax වර්ගය + bx + c. බය වෙන්න එපා මේක ලේසි. ඔක කොහොමද දීපට ලේසි. මේ බලන්න පුතේ ත්‍රිපද පද තුනක් තියෙනවා. වර්ගජ දෙවෙනි වර්ගයක් දෙවෙනි බලයක් ඉන්න පදයක් ඉන්නවා. ප්‍රකාශනයක් වීජ්‍ය ප්‍රකාශනයක් මේක. හොඳයි. මෙන්න මේ ආකෘතියෙන් තමයි මගේ පුතලට ගණන් එන්නේ. හොඳයි. දැන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. මේ බලන්න පුතේ මේ අන්තිම කිනාද අපි ආදරික නමක් කියනවා නියත පදේ. නම් මොකද පුතා? නියත පදේ. මෙයාට අපි ලස්සන නමක් කියනවා නැද පදේ. මොකද නම? නැද පදේ. මෙයාට අපි නමක් කියනවා වර්ග පදේ. නම් මොකද? වර්ගජ පදේ. නැත්නම් වර්ග පදේ. හොඳයි. මේ බලන්න c ධන c වලට කියනවා නියත පදේ. bx වලට කියනවා අපි මැද පදේ. ax වර්ගයට අපි කියනවා වර්ගජ පදේ කියලා. හොඳයි. එහෙනම් අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියන්නේ මොකද කියලා දන්නවා. පද තුනක් තියෙනවා හලෝ. වර්ගයක් තියෙනවා. එහෙනම් යාගනම මොකද්ද? ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් වෙනවා. පැහැදිලිද? රයිට්. හොඳයි. ඔය ටික කොහොමද තියලා මම පුංචි දෙයක් කියා දෙන්න මෙතෙන් දෙන්න. මේ බලන්න පුතේ. පුතාලට මතක ඇති මම මේ කියන කතාවද? මේ බලන්න. ඍණ 5x ඍණ 3x 8x ධන 5x. තාල මේ ගණන් කියනකොට පොඩ්ඩක් පොළොට එන්න ඕන. 8x ඍණ 4x 3x ඍණ 10x. සුළු කරන්න තියෙන්නේ. මම ඉස්සලා මේ ටික කිය යනවා. හිතර මේක හරි ලේසි පුතාලට කරන්න. මේ බලන්න හොඳට හරි ටිකම ගන්න. මේ ඉස්සරේ මේ බලන්න පුතා. සජාතිය පද. සජාතිය කියන්නේ එකම ජාතිය පද. කොල්ලෝ නම් කොල්ලෝ සජාතියයි. මේ බලන්න පුතේ. ලකුණ සමානයි. ලකුණ සමාන නම් අපි ටක් දව ගන්න එකතු කරනවා. එහෙනම් බලන්න 5x 2 3x අපිට එකතු කරනවා. 5 3යි 8x. මේ දෙන්නගෙම තියෙන ලකුණ දානවා මෙතෙන්. එහෙනම් ඍණ 8x. එහෙම නැත්තම් ඍණ 9 රුපියල් 5 9 රුපියල් 3 ඔක්කොම 9 රුපියල් 8 9 කියලා පෙන්නන්න ඕන. එහෙනම් ඍණ කියන්නේ 9. එහෙම ඉතලත් උඩට මේක හදන්න පුළුවන්. මේ බලන්න මේ සජාතිය පද කෙල්ලෝ නම් කෙල්ලෝ සජාතිය පද ලකුණින් සමානයි. කවුරුත් නැහැ අප්පා ඉන්නවා ධන. එහෙම හැම එකක්ම පෙන්නන්න නැහැ ඉස්සරහට. ධන ඉන්නවා. ලකුණින් සමාන නම් අපිට අකම ගන්න එකතු කරනවා 8යි 5යි 13x. තියෙන ලකුණ මොකද්ද පුතේ? ධන. ඕනනම් දානවා නැත්නම් එකයි. හරි. හැබැයි ඍණ නම් දාන්න ඕන. මේ බලන්න පුතේ සජාතිය පද. සජාතිය පද cos නම් cos, del නම් del. සජාතිය පද. හැබැයි ලකුණින් අසමානයි. මෙයාගේ ලකුණ ධන, මෙයාගේ ලකුණ ඍණ. ලකුණින් අසමාන නම් අපි ටක්කර අඩු කරනවා. ලොකෙන් කුඩ එක. 8න් 4ක් ගියාම පුතා 4x. ලොකේ ලකුණ මොකද්ද? ධන. මේ බලන්න පුතේ සජාතියයි. ඒ කියන්නේ එකම ජාතිය. apple නම් apple. සජාතියයි. හැබැයි ලකුණ අසමානයි. මෙයාගේ ලකුණ ධන අප්පා. ලකුණින් අසමානයි. ටක්කර ලොකේ කුඩ එක අඩු කරනවා. 10 3ක් ගියාම 7x. ලොකේ ලකුණ මොකද්ද? අඩු කිරීම නැත්නම් ඍණ. ඔන්න ඔය ටික මගේ රත්තරන් පුතාලට පුළුවන් නම් අපිට මේක හරිම ලේසි. අන බලන්න පුතේ ලකුණින් සමාන එකතු කරන්න තියෙන ලකුණ දාන්න. ලකුණින් සමාන එකතු කරන්න තියෙන ලකුණ දාන්න. ලකුණින් අසමාන නම් අඩු කරන්න ලොකුවෙන් කිනාගේ ලකුණ නියෝජනය කරවන්න. 8x වලින් 4x ගියාම 4x ලොකුවේගේ ලකුණ දාන. ලකුණින් අසමානයි සජාතිය පද වේ. ලකුණින් අසමානයි 10න් 3ක් ගියාම 7x ලොකුවේගේ ලකුණ පිළිතුරු නියෝජනය කරවන්න. එහෙනම් ලකුණින් අසමාන අඩු කළා, ලකුණින් සමාන එකතු කළා. ඔච්චරයි. ලකුණින් සමාන එකතු කළා, ලකුණින් අසමාන අඩු කළා. උපමනයි. හොඳයි. එහෙනම් අද ආදරණීය දරුවනේ අපි යමු අපි
त्रिपद वर्गीय प्रकाश में साधक पौधु साधक हरी दनगतन हरी दी गनगतन लसन क्रमेट मेह दा पुते एक हरी दे उगाना तो पुलवान में बटे दें मन बराबर मन पुंची गाना देना निसला हरी मन इधर माती मम ने आप मारो हरी मैं बराबर पुते पुंची गाना मट बेग मैं की सलाम पुता किया देने मैं बराबर पुता ए वर्ग धन पहाइए धन देखाइए धन दहाइए माता करो मैं गान ओ नहीं पौधु साधक अभी मैं करूँ अभी मैं करूँ पौधु साधक मैं करने को मुझे पादा हाथरे का पौधु साधक नहीं तेरी सा अभी मुझे ना नहीं पादे देखे ने करे जोड़ करना ठीक है हरी लास्टर ठीक है ना जाता नहीं पादे देखे ने करे जोड़ करना हाँ दे दें पादन खाओ तो मैं तेरी गान डबल वाली ए गात को जितने ना ए दन पाह मैं तेरे लाखों ने दान नहीं पता मैं देखो तुम पौधे खाओ दे देख गत्त का मन खाओ जितने नहीं ए दान है दाना है दाना है दाना है पता देवरा पहाता माई दहाई भी हाँ देना ना पौधे खाओ तो माय बुते ए दाना पहा ए दाना पहा मूल पद एक खाओ जितने नहीं ए देवरी पद एक खाओ जितने नहीं दाना देख मिलना उतरे पहले इधर मैं कभी कहने लगता मैं किन आमगा दे पौधु साल है पहले किरी बालन त्रिपद और त्रिपद अच्छा मैं तो तमाई नहीं मैं बालन बुते दे ये ने मैं देना खाओ दे सजाती है मैं देना सजाती है मैं देना सजाती है ना लाखों ने समान है क्या तो करान दूर ऐ ना मुंदे ने क्या तो कराम उतने की इधर ए वार दे है पहाड़ देखाई हाथाई ये मैं देना क्या मुझे लाखों दान है मैं तने दहाई माँ उन्हें दारु ने मैं क्या तो माइक ने मुकाद दे त्रिपद वार्ग जब प्रकाशन किया त्रिपद वार्ग जब प्रकाशन किया मैं आने का එහෙනම් ආදරණීය පුතේ ඔයාට තේරෙන්න ඕන මැදපදයේ හරියට දෙකට කඩා ගත්තා නම් ඉතින් ඊට පස්සේ අපි දන්නවා මැදපදයේ හරියට දෙකට කඩා ගත්තා නම් ඉතින් ඊට පස්සේ අපිට ගන්න හදාගෙන යන්න පුළුවන් පද තුනක් තියෙන එක මැදපදය bx පදේ මතක ඇති මැදපදයේ දෙකට කඩා ගන්න දුස්කාර පැහැදිලිද එතකොට අපිට එනවා පද හතරක් තියෙන vj ප්‍රකාශන ඉතින් ඊට පස්සේ ගන්න හදාගෙන යනවා හොඳයි එහෙනම් අපි ඔන්න අපේ රහසට දැන් යන්නයි යන්නේ මැදපදේ දෙකට කඩාගත්ත යුතුයි අපිට සාධක හොයන්න නම් හොඳයි ඔන්න මගේ ආදරණීය පුතේ මම මැදපදේ හරියටම දෙකට කඩාගන්න ක්‍රමේ පුතාලට කියා දෙනවා හොඳට අහගන්න පුතේ පළවෙනි ස්ටෙප් එක පුතා අනිවාර්යෙන් ඉරක් ගන්න ඕන වෙන් කරන්න මේ පුංචි වැඩක් මට මෙතන කරන්න තියෙනවා ඒක තමයි වර්ගජ පදයයි නියත පදයයි ගුණ කරන්න ඒ වර්ගය 10ෙන් ගුණ කරාම උත්තරේ මොකද පුතේ 10යි ඒ වර්ගය පැහැදිලි හරි ඔන්න බලන්න ඉරක් ගැහුවා නියත පදයයි වර්ග පදයයි ගුණ කළා එතකොට එනවා 10යි ඒ වර්ගය මෙයාව හරියටම දෙකට කඩාගෙන ක්‍රමේ තමයි මගේ පුතාලට මම මේ කියන්නේ හරි රයිට් හිමීසරේ බලන්න නියත පදේ ලකුණ දන්න නේ රයිට් හොඳයි එහෙනම් මෙයි මෙයි ගුණ කරලා ඉවරලා 10 සාධක ඔක්කොම ලියන්න 10 හැදෙන හැටි ඔක්කොම ලියන්න පුතේ ඒක ලියනකොට ලොකු සංඛ්‍යා ඉස්සරහින් ලියන්න ඒක ලේසි මේ බලන්න පුතා එහෙනම් 10 එක හදනවා 10 වරක් එක එක වරක් 10 කියලා ලියන්න ඕනේ නැහැ මොකද 10 වරක් තියෙනවා නැති කොහොම ඇති ආයෙ 10 හැදෙනවා පස්සෙන් දෙක මම ලොකු සාධක ඉස්සරහින් ලියන හැම්බෙලේ හරි ආයෙ දෙවරක් පහ කියලා ලියන්න ඕනේ නැහැ හොඳයි දැන් අපි හොරෙන් බලමු මොකද්ද නියත පදේ ලකුණ එකතු කිරීම එහෙනම් මේ දෙන්නගේ එකතු කිරීමෙන් තමයි 7 එන්න ඕනේ එහෙනම් 10 1 11 අප්පා එන්නේ නැහැ අයින් කරා 5 2 7 එනවා මෙන්න මෙයා තමයි සාධකේ සාධකේ මෙයා නම් එයාව ලස්සන කරන්න කාගෙන්ද ඒ වර්ගවලි ඒ වර්ගය ආය කඩලා දාන්න බොහොමද ඒ ඒ දැන් හිමීසරේ කැඳගෙන ඉන්න මෙතෙන් හරි ලේසි මේ බලන්න පුතා a වර්ගය 5යි a 2යි a ඒවට මොකුත් ලකුණු නැහැ හැබැයි මේ දන 10ට ලකුණක් ඉන්න ඕන ගෙනාව බලන්න දැන් අපි මේ දෙන්න තමයි සාධකයේ නිකලා දුරකට කරගෙන තව එකක් අඩු මොකක්ද අඩු කෝ මෙයාගේ ලකුණ අන්න ලකුණු තමයි මම අර ඉතල කියන්නේ මොකද්ද එකතු වෙනවා නම් පුතා අනිවාර්යෙන් ලකුණ සමාන වෙන්න ඕන දන දැම්ම නම් දන දාන්න ඕන ඍණ දැම්ම නම් ඍණ දාන්න ඕන එහෙම නේද ලකුණ සමාන තරම් දාපේකට කලේ එකලා
මතක ඇති. එහෙනම් තියෙන ලකුණු දාලා තියෙන මොකද්ද? ධන. එහෙනම් දෙකේම තිබිය යුත්තේ මොනවද පුතා? ධන ලකුණු දෙකක්. ඔච්චරයි. දැන් බලන්න. 5යි 2යි 7යි මේ දෙකේම තියෙන ලකුණු ධන හරියටම එනවා මේ දෙක අතර ප්‍රශ්නය. වැඩේ ඉවරයි. දැන් ඉතින් අපිට ඉස්සරහට ගන්න හදාගන්න යන්නයි තියෙන්නේ. එහෙනම් ඉතින් පල් දෙකෙන් දෙකට වෙන් කරන්න ඕවා ඉතින් දන්නවනේ. හරි. දැන් බලන්න කවුද පොදු? A. ගත්ත ගම කවුද ඉන්නේ? A ධන 5. රයිට්. ලකුණ ධනනේ. මෙතනින් කවුද උදා ගන්න පුළුවන්? 2. ගත්ත ගම කවුද ඉතුරු වෙන්නේ? මෙයා ගත්තත් එහෙම A. ධනයි ධනයි ධන. දෙවරක් 5 10යි. රයිට්. දෙන්නර පොදුයි කවුද පුතා? A ධන 5. මුල් පදේ ඉතුරු වෙනවා A. දෙවනි පදේ ඉතුරු වෙනවා ධන 2. මෙන්න ජයග්‍රහීව අපි ගන්න හදලා ඉවරයි. පැහැදිලිුනේ. ඔන්න අපි ත්‍රිපද වර්ගීය ප්‍රකාශන වල සාධක හෙව්වා පොදු සාධක දැනගෙන පුංචි දෙයයි කලේ මැද පදේ දෙකට කඩවල උස්කර කඩන ක්‍රමය තමයි මේක උගන්වන්නේ ගණන් කාර්යයේ පන්ති විතරයි. හොඳයි ආදරණීය පුතේ අපි තව ගණක් හදලා බලමු. තව ගණක් හදලා බලමු. මෙන්න ගණන්. බලමු මේකට සාධක හරියට වෙනවාද කියලා. ආවත් හරියටම හරි. ආවත් හරියටම හරි. ඔන්න ත්‍රිපද වර්ගීය ප්‍රකාශනය තමයි මගේ පුතාලට මන්තාව දෙන්න ලෑස්ති. අනු බලන්න. M වර්ගය ධන 7m ධන 12 හරියටම ඔන්න ගන්න. මොකද්ද පළවෙනි වැඩේ? ගහන්න ඉරක් හරියටම හරි. ගුණ කරන්න වර්ග සංඛ්‍යාවයි නියත පදයයි. එතකොට 12m වර්ගය 12 සාධක සියල්ල ලියන්න ලොකු සංඛ්‍යාවක් විසරන්න යාලා. එහෙනම් 12 වරක් 1 6 වරක් 2 4 වරක් 3 ඔච්චර නේද? දැන් මේක අනිත් පැත්තේ නෝ අපි ඒක ලියන්නේ. හොඳයි. දැන් බලන්න පුතේ. හොරෙහි බලන නියත පදේ ලකුණු දනනේ. එහෙනම් මුන්දනක එකතු කිරීමෙන් තමයි 7 එන්නේ. 12 1යි 13යි අප්පා එන්නේ අයින් කළා යනවද? 6යි 2යි 4යි නේද? නෑ අයින් කළා යනවද ඕනේ. 4යි 3යි දෙයනේ 7 එනවා. සරසමු සරසමු. ඒ m වර්ගයේ දැම්මොත් m m. කැන්දලෙ නෙමෙයි මේ විසරේක දෙකට. හොඳයි. m වර්ගය 4im 3im ධන 12 අඩුයි අඩුයි කවුද අඩු ලකුණ එකතු කරොත් තමයි 7 හැදෙන්නේ එකතු කරන්නේ ලකුණ සමානව තිබ්බොත් ඒකෙන් දෙන්නකම තියෙන ලකුණ අනිවාර්යෙන් අපි උත්තර දාන මේ උත්තරේ කියලා තියෙන්නේ ධන 7 එහෙනම් මේ දෙකේම තියෙන්න ඕන සමාන ලකුණු වල ධන ලකුණ දැන් බලන්න 4im 3im 7im තියෙන ලකුණු ධන මතකද කිව්ව? හොඳයි. දැන් හරි ලේසි ඔන්න පුතේ. කවුද පුතේ ගන්න පුළුවන්නේ? M ගත්ත ගමන් කවුද ඉතිරෙන්නේ? M ධන මෙයා ගත්තත් 4. රයිට්. ලකුණ ධන මෙතනින් ගන්න පුළුවන් සාධේ පොද පුතා. 3 ගත්ත ගමන් කවුද ඉතිරෙන්නේ පුතා? තව M එකක් ධනයි ධනයි ධන 3 4 12යි. දෙන්නටම පොදුයි අප්පා. කවුද? M ධන 4 මුල් පදයෙන් M දෙවනි පදයෙන් ධන 3 වහගත්ත මෙන්න උත්තරය ආරම්භයි. දැක්කද? ත්‍රිපද වර්ගීය ප්‍රකාශන හරිම ලේසි. පොදු සාධක වලින් අතර මේ ගන්න පුළුවන් සහෝදරුනි. මැද පදේ දෙකට කඩා ගන්න ලස්සන ක්‍රමයේ විතරයි තේරුම් ගන්න ඕනේ. හොඳයි. ආදරණීය දරුවනි, අපි තව ගානක් හදමු. අපි තව ගානක් හදමු. මෙන්න බලන්න. ලස්සන ගානක් හදමු. T වර්ගය ඍණ 8යි T ධන 15 හරි එහෙනම් දක්වන ගුණනු T වර්ගයේ 15ෙන් ගුණ කරලා ඉරක් ගහලා 15යි T වර්ගයේ 15යි T වර්ගයේ 15 වේ සාධක සියල්ල කඩන්න 15 ස්වරක් 1 5 ස්වරක් 3 ආය නැහැ ආය නැහැ හොඳයි එහෙනම් හොරෙහි බලන නියත පදේ දිහා ධන එහෙනම් මෙතන එකතු වෙන තමයි එන්න ඕන 8. 15 එකයි 16 එන්නේ නැහැ. කපලද අයින් කර ඕනේ. 5යි 3යි 8 දෙයියේ නේනවා. එහෙනම් සරසන්න TT කඩලා. දැන් කැන්තගෙන ඉන්න කිදෙත්ත. T වර්ගය 5යි T 3යි T ධන 15. හරිද පුතේ? රයිට් හොඳයි. එහෙනම් බලන්න දැන් ලකුණ සමානව තමයි එකතු කරන්නේ. එකතු කළා මෙතන තියෙන ලකුණ තමයි මෙතන දාන්න ඕනේ. එහෙනම් සමාන ලකුණු වෙන ඍණ ලකුණු තමයි දෙන්නට වෙන්නේ. බලන්න ලකුණ සමානයි. එහෙනම් අක්කල එකතු වෙනවා.
පහයි t 3යි t 8යි t දෙන්නගෙම තියලා ගුණ ඍණ හරියටම හරි. හොඳයි. එහෙනම් මම සාධක වලට ඍණ. කවුද අපේ මෙතන පොදු t. ගත්තොත් t එළියට තව t එකක් ඉතුරු වෙනවා. ලකුණ ඍණ. මෙයා ගත්තොත් එහෙම කවුද ඉතුරු වෙන්නේ පහ. ලකුණ ඍණ. කවුද මෙතන පොදු පුතේ? දෙකට පොදුයි. ධන 3 හරි. ගත්තොත් ඍණ 3 ගත්තොත් එහෙම t ඉතුරු වෙනවා. ඍණයි ඍණයි තමයි ධන වෙන්නේ පුතේ. තුන් වරක් පහ තමයි පුතේ 15 වෙන්නේ. දෙන්නට පොදුයි කවුද? t ඍණ 5. පළවෙනි පදයෙන් t දෙවෙනි පදයෙන් ඍණ 3 වහගත්ත මෙන්න උත්තරය. බලන්න ආදරණීය දරුවනි මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කොයිතරම් ලේසිද අපට පොදු සාධක ඇසුරින් මේක හදාන්න පුළුවන්. මේක හරියටම දෙකට මැදි කඩා ගන්න ක්‍රමයේ තමයි පුතාලා හරියට ඉගෙන ගන්න ඕන. හොඳයි. එහෙනම් අපි තවත් ගානකට යන ආදරණීය සහෝදර සහෝදරුනි මේක අපිට හරියට ඉගෙන ගන්න පුළුවන් වුණොත් පාඩම් ගොඩකට වැදගත් වෙනවා පුතේ. පාඩම් ගොඩකට වැදගත් වෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වර්ගජ සමීකරණ වලට මේක ඕන වෙනවා. වීජීය භාග වලට මේක ඕන වෙනවා. කුඩා පොදු ගුණාකාරයට මේක ඕන වෙනවා. ආය ප්‍රස්ථාර වලට මේක ආන ඕන වෙනවා. එහෙනම් ආදරණීය පුතේ මා වැදගත් වෙන කොටසක් තමයි මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියන්නේ. ඒක මම හරි ලස්සනට මම පුතාලට කියා දුන්නා. දැන් අපි බලමු තව ගානක්. මේ බලන්න පුතේ. p වර්ගය ධන 3p ඍණ 10. හරිද මහත්? දැන් ඉරක් ගහගත්තා. ගුණ කරමු. p වර්ගය 10යි 10යි p වර්ගය 10 සාධක කරන්න 10 වරක් 1 10යි 5 වරක් 2 10යි. දැන් බලන්න හොරෙන් කවදද නියතපදි ලකුණු ඍණ. එහෙනම් ධන තිබ්බම එකතු කරලා ඍණ තිබ්බම අඩු කළා. 10 එකක් ගියම 9 එන්නේ නැහැ. අයින් කළා යනවා යන්න. 5 එකක් ගියම 3යි. මේක තමයි සාධකේ. මේක තමයි සාධකේ. එහෙනම් යාව සරසන්ද pp කියලා. p වර්ගය කළා දාන්න. දැන් එයාව කැන්දලෙ ඉන්න විදිහට එතකොට p වර්ගය 5p 2p ඍණ 10. හරිද? දැන් ලකුණු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හරියට විසඳගමු. හරියට විසඳගමු. මිනිස්සගෙ කලබල නැහැ. අඩු කරලා තමයි 3 එන්නේ. 5න් 2ක් අඩු කරලා තමයි 3 එන්නේ. එහෙනම් ලකුණු අසමාන වෙන්න ඕන. ලකුණු අසමානව තමයි අපි අඩු කරන්නේ නේ. එහෙනම් ලොකුකින් කුඩා එක අඩු කරලා ලොකුයි කියලා අපිට තමයි පිළිතුරු දාන්නේ. මොකද්ද පුතා දාන්න? එහෙනම් මෙතන දන්නා ලොකු එකේනා පහනේ ලොකු දෙකට වඩා එයා අනිවාර්යෙන් දන. එහෙනම් ඒත් එක අනිවාර්යෙන් දෙන්න. දැන් බලන්න 5යි p වලින් 2යි p ගම 3යි p ලොකුයි කියලා කොහොමද දන්න? අපිටම හරි කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සාධක වලට එක කරන්න. කවුද පුතේ පොදු? p පොදුයි. ගත්තොත් එළියට p ධන 5යි තුරුයි. ලකුණ මොකද්ද? ඍණ. කවුද මේ දිනට පොදු? 2. ගත්තොත් එළියට කවුද වෙන්නේ? p ඍණයි ධනයි ඍණ. ඍණයි ධනයි ඍණ. ආ. දෙවරක් පහයි 10. හරියටම හරි. දෙන්නම් පොදුයි කවුද? p ධන 5. මුල් පදයෙන් ඉතුරු වෙනවා p. දෙවෙනි පදයෙන් ඉතුරු වෙන ඍණ 2. මෙන්න පුතේ උත්තරේ. පැහැදිලිද? හරිම ලේසි. අපිට ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සුළු කරන ලේසිම ක්‍රමය සාධක වෙන ලේසිම ක්‍රමය තමයි මේක. හොඳයි. එහෙනම් අපි තව ගානක් හදමු පුතේ. අපි තව ගානක් හදමු. අපි තව ගානක් හදමු. ලේසි ගණන් අපි හදමු. ලේසියට කියා දුන්න විදිහට හදමු. මෙන්න බලන්න පුතේ. x වර්ගය ඍණ 8යි x ඍණ 20 අම්බේ ගන්න ගන්න. බලමු 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 බලමු. අපි දෙකින් සර් කිව්වේ මෙයයි මෙයයි ගුණ කරන්න කියලා ගුණ කරනවා. කීයද පුතා? 20යි x වර්ගය. 20 සාධක. ඔක්කොම ලියන්න. 10 වරක් 2. 20 වරක් 1. 5 වරක් 4. හරිනේ. හොරෙන් බලනවා වාක්‍යයද? නියත පදේ ලකුණ ඍණ. අඩු වෙලා එන්න ඕන. 5 4ක් ගියාම 1යි. එනවද නැහැ? යනවා යන්න. 20 එකක් ගියාම 19 එනවද නැහැ? යනවා යන්න. 10 එකක් ගියාම 8යි. දෙන්නේ මෙයා තමයි සාධකී. එහෙනම් සරසනවා x x කියලා. දැන් හොඳ වෙලාවක් බල්ලා ගෙදෙන්න කැන්දගෙන යනවා. එහෙනම් x වර්ගය 10යි x 2යි x මෙයා කඩලා දැම්මා. ආයෙම අපේ ඉතල කවුද? ඍණ 20. දැන් බලන්න ලකුණ අසමාන නම් විතරයි අපි 10න් දෙයක් අඩු කරන්නේ. ඒ කියන්නේ ලොකු එකේ ලකුණ තමයි උත්තර දාන්නේ දාලා තියෙන ඍණ. එහෙනම් ලොකු එක අනිවාර්යෙන් ඍණ වෙන්න ඕන. චූටි එක අනිවාර්යෙන් ධන වෙන්න ඕන. දැන් බලන්න පුතා
දහයෙන් දෙකක් ගියාම 8යි ලොකු එකේ ලකුණු ඍණ හරියටම හරි එහෙනම් මම සාධක වලට වෙන් කරනවා පුතා කවුද ගන්න පුළුවන්නේ x ගත්තොත් x ඉන්නේ x ඉතුරු වෙනවා ලකුණු ඍණ මෙයා ගත්තා හින්දා කවුද ඉතුරු වෙන්නේ 10 ලකුණු ධන පුතේ මේ දෙන්නම පොදුයි කවුද අප්පා දෙන්නම බෙදෙනවා දෙකේ නියමයි එතකොට x ධනයි ඍණයි තමයි පුතා ඍණ වෙන්නේ ධනයි නෙවෙයි නේද හරිනේ දෙවරක් 10යි 20යි හරිනේ දැන් දෙන්නම පොදුයි කවුද පුතා x ඍණ 10 මුල් පදේ විතරන x දෙවෙනි පදේ විතරන ධන 2 මෙන්න සහෝදර වරුණි උත්තරේ එහෙනම් පොදු සාධක පොදුතම තේමන පස්සේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියන්නේ මහා ගැච්ඡක් නෙවෙයි හොඳයි ආදරණීය දරුවනි පුතාලට මේ අපේ channel එකට ඇවිල්ලා මෙන්න මේක හරියට තේරුණා නම් අපි ඇත්තටම සතුට වෙනවා හොඳයි අපිට උදව්වක් විදිහට ඔබලා අනිවාර්යෙන් අපිව subscribe කරලා තියාගන්න අපි ඊළඟ වීඩියෝ පුතාලගේ ළඟටම ගන්න පුළුවන් හොඳයි එහෙනම් අලුත් තවත් දෙයකින් අපි ඉස්සරහට හමු වෙනවා සිල දනාටම ආයුබෝවන් Oh.